එකොළොස්වන පරිච්ඡේදය මාතෘකාව බාධාවන් සමග ගනුදෙනු කිරීම එක සෑම භාවනානුයෝගියෙකු හටම පාහේ තමාගේ පුහුණුව තුල මූණපාන බාධාවන් හෝ අවහිරතා අසුරුවා ගැනීම සඳහා ක්‍රම උපායන් අවශ්‍ය වේ ඔබගේ අදිෂ්ඨාන ශක්තියෙන් පමණක්ම කරගන්නවාට වඩා ඉක්මනින් ඔබව ආපසු නියම මාර්ගයට යොමු කරන ප්‍රයෝජනවත් ක්‍රමවේදයන් දියුණු කර ඇත සිත එකඟ කිරීම සහ සිහියෙන් සිටීම එකට ගමන් කරන අතර එකිනෙකට උපකාරී වෙයි එකක් දුර්වල වූ විට අනෙකටද බලපෑම් ඇති වෙයි සිත එකඟ වීම දුර්වල වූ විට භාවනා පුහුණුව අයහපත් වෙයි ඔබගේ සිත ඉබාගාතේ යමින් පවතී මානසික වියවුල් අවස්ථාවකදී වුවද සිත නැවත තැන්පත් කර ගැනීම සඳහා ක්‍රමයක් අවශ්‍ය කරයි වාසනාවකට එවැන්නක් තිබේ ඇත්ත වශයෙන්ම ඔබට තෝරා බේරා ගැනීම සඳහා සම්ප්‍රදායික හා ප්‍රායෝගික උපක්‍රම මාලාවක් ඇත උපක්‍රම 1 කාලය අනුමාන කිරීම මෙම ක්‍රමය පෙර පරිච්ඡේදයේදී සාකච්ඡා කරන ලදී බාධාව ඔබව හුස්මෙන් ඉවතට ඇද දමා ඇති බවත් මේ පමණ වේලාවක් තමා දවල් සිහින දකිමින් ගත කර ඇති බවත් හදිසියෙම ඔබ තේරුම් ගනී මෙහිදී උපාය වන්නේ ඔබව ඇඳබැඳ තබාගත් ඒ කුමන හෝ දෙයින් ගැලවී මුළුමනින්ම අවධානය හුස්ම වෙත රැගෙනීමයි ඔබගේ අවධානය ඉවත ගොස් තිබූ කාලය අනුමාන කිරීමෙන් ඔබට මෙය කළ හැකියි මෙය ඊටා නිරවද්‍ය ගණනය කිරීමක් නොව දල ඇස්තමේන්තුවක් පමණි විනාඩි ගණනකින් හෝ අදහස සලකා බැලීමෙන් එය කළ හැකියි එනම් විනාඩි 20කට මගේ අවධානය ඉවත ගියා හෝ බල්ලා බිරූ අවස්ථාවේ සිට හෝ මම සල්ලි ගැන සිතූ අවස්ථාවේ සිට යයි ඔබ ඔබටම පවසන වෙද පළමු වරට මෙම ක්‍රමය පුහුණු කරන විට තමාටම පවසා ගැනීමෙන් ඔබ මේ ඉටු කරයි පසුව පුරුදු වූ විට වචනයෙන් තොරවන ක්‍රියාව ඉතා කඩිනමින් සිදුවේ මෙහි මූලික අරමුණ ඔබව බාධාවෙන් මුදාගෙන සිහිය නැවත හුස්ම වෙත පිහිටුවා ගැනීම බව මතක තබා ගනිමු ඔබ සිතුවිල්ලෙන් ඉවතට ඇදෙන්නේ සිත අන් අතක ගොස් තිබූ කාලය විමර්ශනය කර ගැනීමට සෑහෙන තරම් කාල සීමාවක් පමණි බාධාවෙන් නිදහස් වූ සැනකින්ම සියල්ල අත්හැර දමා නැවත හුස්ම වෙත යන්න ඇස්තමේන්තු කළ කාලයෙහි එල්ලී නොසිටින්න උපක්‍රම 2 ගැඹුරින් හුස්ම ගැනීම ඔබගේ සිත නොසන්සුන් වී විසිරී ඇති විට කිහිප වතාවක් ගැඹුරින් හුස්ම ගැනීම මගින් සිහිය නැවත පිහිටුවා ගැනීමට පිළිවන ඉහළට ගන්නා ගැඹුරු හුස්ම එලෙසින්ම පිටවන්නට ඉඩ හරින්න නාස්පුඩු ඇතුළට වැදෙන සංවේදනාව පුළුල් කරන මේ සිත එක අරමුණක පිහිටුවා ගැනීම පහසු කරයි බලවත් ඕනෑකමකින් ඔබගේ අවධානය ජව සම්පන්න කරගන්න සිත එකඟ කිරීම ආයාසයෙන්ම වැඩි කරගත් විට ඔබගේ අවධානය නැවත මුළුමනින්ම හුස්ම වෙත යොමු වන බව ඔබට පෙනී යන්නේද උපක්‍රම 3 ගණනය කිරීම ඉහළ පහළ යන හුස්ම ගණන් කිරීම වඩාත්ම සම්ප්‍රදායානුකූල ක්‍රමයකි සමහර ඉගැන්වීම් මෙය ඔවුන්ගේ මූලික ක්‍රමයේ ලෙස සලකයි විපස්සනා භාවනාවේ මෙය සිත එකඟ කිරීමේ හා සිහිය නැවත පිහිටුවා ගැනීමට උපකාරී වන ක්‍රමයක් ලෙස භාවිතා කරනු ලබයි. පස්වන පරිච්ඡේදයේ සඳහන් කළ අන්දමට හුස්ම ගණන් කිරීම සඳහා විවිධ ක්‍රම භාවිතා කිරීමට පුළුවන්. ඔබගේ අවධානය හුස්ම වෙත රඳවා ගැනීමට මතක තබා ගන්න. ගණන් කිරීමෙන් පසුව සමහර විට ඔබට වෙනසක් දැනීමට පිළිවන. ඔබගේ හුස්ම සෙමෙන් හා ඉතාමත් සැහැල්ලු හා සියුම් වනු ඇත. මෙය ඔබගේ සිත එක්තැන් වී ඇති බව හඟවන බාහිර සලකුණකි. මේ අවස්ථාවේදී ආශ්වාසයෙන් ප්‍රශ්වාසය පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වන තරමට හුස්ම ඉතා සැහැල්ලු හෝ ඉතා වේගවත් හෝ මෘදු වේ. ඒවා එකිනෙක සමග විශ්වවීමක් සිදුවේ. එවිට ආශ්වාස කිරීම හා ප්‍රශ්වාස කිරීම එකම චක්‍රයක් ලෙස ගණන් කිරීමට පුළුවන. පහදක්වා පමණක් මෙලෙස ගණන් කර නැවතත් මුල සිට පටන් ගන්න. ගණන් කිරීම කරදරයක් ලෙස දැනෙන කල ඊළඟ පියවරට යන්න. සංඛ්‍යා අතහැර ආශ්වාස ප්‍රශ්වාස යන සංකල්පයේද අමතක කරන්න.
හුස්ම ගැනීමේ ශුද්ධ දැනීමට පමණක් ඉඳා බසින්න. ආශ්වාස කිරීම ප්‍රශ්වාස කිරීම සමග සංකලනය වනු ඇත. එක හුස්මක් අනෙක් හුස්ම සමග මුසු වී අවසානයක් නැති සුමුදු ගලා යාමක චක්‍රයකට එක් වෙයි. උපක්‍රම 4. ඇතුළු වීම පිටවීම ක්‍රමය. බොහෝ දුරට ගණනය කිරීමට සමාන වන අතරම ඒට විකල්ප ක්‍රමයකි. හුස්මට අවධානය යොමු කර සෑම චක්‍රයකම ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා හෝ ඇතුළු වෙනවා පිට වෙනවා යයි මනසින් සටහන් කරගන්න. මේ සංකල්පයක් තවදුරටත් අවශ්‍ය නොවනතුරු මෙලෙස නොකඩවා ක්‍රියා කර පසුව ඒවා ඉවතට විසිකර දමන්න. උපක්‍රම 5. එක සිතිවිල්ලක් මගින් අනික අවලංගු කිරීම. සමහර සිතිවිලි ඉබේම දුරු වී නොයයි. මනුෂ්‍යයින් වන අප මුළු කාලය තුළම සමහර මනෝභාවයන් තුළ සිරිවේ සිටිමු. එය අපගේ විශාලතම ගැටලුවකි. ලිංගික කල්පිත චිත්ත පීඩා හා අදිෂ්ඨානයන් තුළ අප සිරවීමේ ප්‍රවණතාවයක් ඇත. වසර ගණනාවක් පුරා මෙවන් සිතුවිලි සමුදායන් පෝෂණය කරන අපි සෑම විවේකී මොහොතක් තුළම ඒවා සමග විනෝද වෙමු. පසුව භාවනාවට වාඩි වූ පසු ඒවාට අප අතහැර යන ලෙස අපි යන කරමු. ඒවා අපට අවනත නොවීම කොහෙත්ම පුදුමයට කරුණක් නොවේ. මෙවැනි අතහැර නොයන සිතුවිලි සඳහා ඍජු ප්‍රවේශයක් හා කෙලින්ම පහර දීමක් අවශ්‍යයි. බෞද්ධ මනෝවිද්‍යාව සුවිශේෂ වර්ගීකරණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ. යහපත් හා අයහපත් යයි වර්ග නොකරන එය පුහුණු හෙවත් කුසල හා නුපුහුණු හෙවත් අකුසල ලෙස ඒවා හඳුන්වයි. ආශාව වෛරය හා මුලාව සමග බැඳුණු සිතුවිලි නුපුහුණු සිතුවිලි මේවා මනස විසින් ඉතා පහසුවෙන් ග්‍රහණයේ රඳවා ගන්න ලබයි. ඒවා නුපුහුණු හෙවත් අකුසල නමින් හඳුන්වන්නේ ඔබව විමුක්තිය නැමැති අරමුණින් ඉවතට ගෙන යන බැවිනි. පුහුණු හෙවත් කුසල සිතුවිලි ත්‍යාගශීලී බව දයාව හා ප්‍රඥාව සමග බැඳුණු සිතුවිලි වෙයි. ඒවා දක්ෂ සිතුවිලි වන්නේ අදක්ෂ හෙවත් නුපුහුණු සිතුවිලි සඳහා පිළියමක් ලෙස භාවිතා කළ හැකි බැවිනි. එය විමුක්තිය ලබා ගැනීමට උපකාරී වෙයි. විමුක්තිය හේතුප්‍රත්‍ය රහිතය. එය සිතිවිලි මත ගොඩනැගුණු ස්වභාවයක් නොවේ. විමුක්තිය නිර්මාණය කරන පෞද්ගලික ගති ස්වභාවයන්ටද හේතුප්‍රත්‍ය දැක්විය නොහැක. ත්‍යාගශීලී සිතුවිලි නිසා ඇතිවන නිර්මාණය කරන ත්‍යාගශීලී ස්වરૂපය නියම දේ නොවේ. පීඩණයට හසු වුණු විට එය බිඳ වැටෙනු ඇත. දයාව පිළිබඳ සිතුවිලි නිපදවන්නේ නොගැඹුරු දයාවකි. එම නිසා මෙවැනි කුසල සිතුවිලි ඔබ උගුලෙන් බේරාගන්නේ නැත. ඒවා දක්ෂවන්නේ අදක්ෂ සිතුවිලි විනාශ කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කිරීමේදී පමණි. ත්‍යාගශීලී සිතුවිලි තාවකාලිකව කෑදරකම පළවා හරි එළැඹි සිහියට තමාගේ වැඩ කොටස බාධාවකින් දොරව කරගෙන යාමට අවශ්‍ය කාලය සඳහා පමණි මේවා යටපත් වී තිබෙන්නේ. එළැඹි සිහිය මමත්වයේ මුලටම ගමන් කර තණ්හාව දියකර හරි එවිට සැබෑ ත්‍යාගශීලී බව ඉස්මතු වෙයි. මෙම න්‍යාය ඔබගේ එදිනෙදා භාවනා පුහුණුවේදී භාවිතා කළ හැකිය. යම්කිසි අමතක කළ නොහැකි සිතුවිල්ලක් ඔබට පීඩා කරන අවස්ථාවේදී එයට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල ඉපදවීම තුළින් අනෙක අහෝසි කළ හැක. උදාහරණයක් ලෙස ඔබ සැබවින්ම වෛර කර චාල්ස්ගේ මුහුණ නොකඩවා ඔබගේ සිතේ නැවී පෙනෙන විට ආදරය හා මිත්‍රශීලී බව පිළිබඳ සිතුවිලි ධාරාවක් පොහු කෙරෙහි යොමු කරන්න. එවිට එම මානසික රූපයේ දුරු වී ගොස් ඔබට ඔබගේ කාර්ය වන භාවනාවේ යෙදීමට අවකාශය ලැබෙනු ඇත. අමතක කළ නොහැකි සිතුවිලි බලවත් වන අවස්ථාවලදී මෙම ක්‍රමය ප්‍රතිඵල රහිත වීමට පුළුවන්. මෙවන් අවස්ථාවලදී ප්‍රථමයෙන් එම සිතුවිල්ලේ බන්ධනය තරමක් දුර්වල කිරීමට අවශ්‍ය වෙයි. මේ මිනිසාගේ දුර්වලම හැඟීම වන වරද පිළිබඳ සිතුවිලි උපකාරී වන අවස්ථාවකි. ඔබ පළවා හැරීමට යත්න දරන චිත්ත වේගී ප්‍රතිචාරය දෙස හොඳින් බලන්න. ඇත්ත වශයෙන්ම හොඳින් සිතා බලන්න. ඔබට ඒ කෙසේ දැනෙයිද? එය ඔබගේ ජීවිතයට සතුටට සෞඛ්‍යයට හා ඔබගේ සම්බන්ධතාවයන්ට කුමක් කරනවාද කියා බලන්න. එය ඔබව අනෙක් පුද්ගලයින්ට දකින්නට සලස්වන්නේ කෙසේද යන්න දැකීමට උත්සාහ කරන්න. එය ඔබගේ විමුක්තියට යන මාර්ගය අවහිර කරන ආකාරය දැක ගන්න.
මේ අංග සම්පූර්ණව කරන ලෙස පාලි ත්‍රිපිටක ග්‍රන්ථ ඔබට උපදෙස් දෙමි. කුණු වී ගිය සතෙකුගේ මලසිරුරක් කරවට ලාගෙන ඊමේ අත ඇවිදීමට ඔබට යම් කෙනෙක් බල කරන විට ඔබට ඇතිවන පිළිකුලට හා ලැජ්ජාවට සමාන හැඟීමකින් ඒවා සමග ගනුදෙනු කරන ලෙස ත්‍රිපිටක ග්‍රන්ථ ඔබට උපදෙස් දෙයි. ඔබ ඇති කරගත යුත්තේ සැබෑ පිළිකුලකි. ඔබගේ ගැටලුව මෙම පියවරෙන්ම අවසන් වනු ඇත. එසේ සිදු නොවනහොත් නැවතත් ප්‍රතිවිරුද්ධ හැඟීමක් උපදවා ගැනීමෙන් ඉතිරි සිද්ධිවිලි සමතුලිත කරගන්න. ලෞකික සම්පත් කෙරෙහි දක්වන ගිජු භවයේ සිට සදාචාරාත්මක පුද්ගලයෙකු ලෙස බුහුමන් ලැබීමේ අවශ්‍යතාවය දක්වා පවතින ආශාවන් හා බැඳුණු සියල්ල තණ්හාව යටතට වැටේ. තුච්ච භවයේ සිට මිනීමරු කෝපය දක්වා ඇති සියල්ල වෛරයයි. විසිර යන සිතුවිලිවල සිට විකාර රූප දර්ශන දැකීම දක්වා මුලාව යටතට ගැනීම. පරිත්‍යාගශීලී බව තණ්හාව අහෝසි කරයි. නිර්ලෝභී බව හා කරුණාව වෛරය අවලංගු කරනු ඇත. මොහොතක් කල්පලාවෙන් බලන කල පීඩා කරන සෑම සිතුවිල්ලක් සඳහාම සුවිශේෂී වූ විසහරණයක් සොයා ගැනීමට පිළිවන. උපක්‍රම 6. අරමුණ නැවත සිහියට ගැනීම. ඔබගේ සිතට අහඹු ලෙස දේවල් නැගෙන අවස්ථා ඇත. පෙනෙන තරම් හේතුවක් නොමැතිව වචන කියමන් හෝ වාක්‍ය අවිඥාණයෙන් පිටතට පනී. වස්තුන් පෙනේ. ඉඳහිට රූප ඇති වී නැති වී යයි. මේ කැළඹෙන සුළු අත්දැකීමකි. ඔබගේ මනස සුලගේ ලෙලදෙන කොඩියක් මෙනි. මුහුදේ නැගෙන රළමෙන් එය ඒමිය අත ගසාගෙන යයි. මෙවන් බොහෝ අවස්ථාවලදී ඔබ මෙහි සිටින්නේ කුමක් නිසාද යන්න මතක් කර ගැනීම පමණක් වුවද සෑහි. මම මෙසේ වාඩි වී සිටින්නේ මෙවැනි සිතුවිලි උදෙසා කාලය නාස්ති කිරීමට නොවේ යයි ඔබටම පවසන්න. සෑම ජීවියෙකුටම පොදුවන හුස්ම කෙරෙහි සිත යොමු කිරීම සඳහා මම මෙසේ වාඩි වී සිටිමි. මෙම උච්චාරණය අවසන් වීමට ප්‍රථමයෙන්ම ඔබගේ සිත එක්තැන් වීමට ඉඩ ඇත. තවත් සමහර අවස්ථාවලදී අවධානය නැවත හුස්මට යොමු කිරීම සඳහා කීප වතාවක්ම එසේ පැවසීමට ඔබට සිදුවනු ඇත. මෙම උපක්‍රම තනිව හෝ කීපයක් ලෙස භාවිතා කළ හැකිය. මනාව නිසියවරින් භාවිතා කළ විට ඔබගේ වඳුරු මනසට එරෙහිව කරන යුද්ධයේදී මේවා ඵලදායි ආයුධ වනු ඇත. 11 වන පරිච්ඡේදයේ නිමාවිය.